සමගාමි සමීකරණ වලින් පස්සේ අපි අපේ ළඟට හම් වෙන සමීකරණ වර්ගය තමයි වර්ගජ සමීකරණ. අද පාඩමේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේ වර්ග සමීකරණ සාධක පාවිච්චි කරලා විසඳන්නේ. මේක 10 11 වසරවල් දෙකටම අදාළ පාඩමක්. ඔබ 10 වසරේ සමීකරණ පාඩමේදී වර්ග සමීකරණ කියන කොටස නිවැරදිව හදරුවා නම් ඔබට 11 වසරේදී ආපහු සාධක භාවිතයෙන් වර්ග සමීකරණ විසඳීම කියන කොටස ඉගෙන ගන්න දෙයක් නෑ. අර මතකේ අලුත් කරගැනීමක් විතරයි තියෙන්නේ. වර්ග සමීකරණ විසඳන ක්‍රම ගණනාවක් තියෙනවා. ඒක අපි ඉදිරියේදී කතා කරනවා. සාධක භාවිතයෙන් වර්ග සමීකරණ විසඳීම බොහෝ විට අපිට ලැබෙන්නේ කෙටි ප්‍රශ්න පත්‍රයේට තමයි. මොකද රචනා ප්‍රශ්න පත්‍රයේදීත් බොහෝ විට වර්ග සමීකරණ ගැටලු ඔක්කොමද විසඳන්න සිද්ධ වෙනවා. ඒවනම් සාධක භාවිතයෙන් විසඳන්න ලැබෙන්නේ නැහැ. බොහෝ විට ලැබෙන්නේ සාධක භාවිතයෙන් විසඳන්න නෙවෙයි. කොහොම හරි 10 වසරේ පාඩම් මතක් වෙන්නත් එක්ක අපි බලමු මොනවද මේ වර්ග සමීකරණ සහ කොහොමද මේ වර්ග සමීකරණ සාධක පාවිච්චි කරලා විසඳන්නේ කියන එක. තවත් කාරණාවක් අපි 9 10 පන්ති දෙකේදී ඉගෙන ගන්න සාධක වෙන් කරන ආකාර තුන. ප්‍රකාශනයේ සාධක වෙන් කරන ආකාර තුන. පොදු සාධක, ත්‍රිපද වර්ගජ ප්‍රකාශනවල සාධක සහ වර්ග දෙකක අන්තරයේ සාධක කියන සාධක වෙන් කිරීම පුළුවන් ළමයෙකුට තමයි වර්ග සමීකරණ විසඳ ගන්න පුළුවන් වෙන්නේ සාධක භාවිතයෙන්. හරි. එහෙනම් සාධක කඩන හැටි සහ සාධක භාවිතයෙන් වර්ග සමීකරණ විසඳන විදිහ කියන දෙකම මේ පාඩමේදී අපිට මතක් කරගන්න පුළුවන්. හරි. අපි මුලින් බලමු මොනවද මේ වර්ග සමීකරණ කියන්නේ කියලා. සාමාන්‍යයෙන් වර්ග සමීකරණය කියලා අපි හඳුන්වන්නේ මෙන්න මේ ax වර්ග ධන හෝරින bx ධන හෝරින c සමානයි බිඳුව කියන ආකාරය. මේක තමයි සාමාන්‍ය වර්ග සමීකරණයක හැඩය. එහෙම නැත්නම් ආකෘතිය. මේක මේ a b c කියන්නේ නියත අගයන්. ඒ කියන්නේ ඔබ දන්න ඉලක්කම්. නමුත් වර්ග සමීකරණයක තියෙන අනිවාර්යම අංගය තමයි වර්ගපදයක්. කාගේ හරි වර්ගපදයක් තියෙනවා. සහ සමාන ලකුණක් ඕනම සමීකරණයක අනිවාර්ය අංගයක්. එතකොට ඔබට පැහැදිලි වර්ගපදයක් තියෙන්න නම් මෙන්න මේ a බිඳුව වෙන්න බෑ. a බිඳුව වෙන්න බෑ. a බිඳුව වුණොත් මේ ax වර්ග කියන පදේ නැති වෙනවා. එතකොට වර්ගපදයක් නැති වෙනවා. අනිත් ඒවා බිඳු වෙන්න පුළුවන්. ඒ කියන්නේ අනිත් පද bx c වගේ ආකාරي පද නැති වෙන්න පුළුවන්. ඒවගෙන ලොකුවට ගැඹුරට හිතන්න දෙයක් නැහැ අපිට. මේක තමයි සරල ආකෘතිය, සාමාන්‍ය ආකෘතිය. වර්ගපදයක් සහ සමාන ලකුණක් තියෙනවා නම් ඒක වර්ගජ සමීකරණයක්. අපි උදාහරණ කිහිපයක් බලමු. පැහැදිලි ඇති. වර්ගපදයක් සමාන ලකුණක් තියෙනවා. මේකේ උනත් වර්ගපදයක් සමාන ලකුණක් තියෙනවා. මේකේ bx කියන කොටස තමයි මේ මුල් ආකෘතියත් එක්ක බැලුවම නැති. ඒකට හේතුව b බිඳුව වෙලා. සාමාන්‍යයෙන් වර්ග සමීකරණයක් විසඳනකොට ඕනම මේ තියෙන ඕනම එකක් විසඳනකොට සාධක භාවිතයෙන් හෝ අපි ඉදිරියේදී කතා කරන වෙනත් ක්‍රම වලින් හෝ වර්ග සමීකරණයක් විසඳනකොට අපි වර්ග සමීකරණේ එක් පැත්තක් බිඳුව කරගෙන ඉන්න ඕනේ. ඒක අද කතා කරන සාධක භාවිතය විතරක් නෙමෙයි ඉදිරියට කතා කරන්න තියෙන ඉතුරු ආකාරවලටත් ඒක එලෙසම භාවිතා වෙනවා. එක් පැත්තක් බිඳුව වෙනවා. මොකද සමහර ගැටලු අපිට දෙනවා මෙන්න මේ ආකෘතියට. වර්ග සමීකරණයක් බව අඳුර ගන්න පුළුවන්. වර්ගපදයක් සහ සමාන ලකුණක් තියෙනවා. දැන් මේවයි ගානක් හදන්න යනවනම් මොන ක්‍රමයකට හදන්න ගියත් එක පැත්තක් බිඳුව කරගෙන ඉන්න වෙනවා. එක පැත්තක්. වමද දකුණද කියලා නීතියක් නැහැ. එක පැත්තක් බිඳුව වෙන්න ඕන. මෙන්න මේ ආකෘතියට හදාගත්තෙන් පස්සේ තමයි අපිට මේ වර්ග සමීකරණය විසඳන්න පුළුවන්. හරි. එතකොට සාධක භාවිතය කියන්නේ අපි 10 වසරෙත් කතා කරපු දෙයක්. ඊට අමතරව තියෙන ක්‍රමත් මොනවද කියලා හඳුන්වලා දීලම සාධක භාවිතයෙන් අපි වර්ග සමීකරණ විසඳීම සිද්ධ කරමු. වර්ග සමීකරණයක් විසඳන්න පුළුවන් ආකාර තියෙනවා හතරක්. පළවෙනි ආකාරය සාධක භාවිතය. දෙවෙනි ආකාරය අපි හඳුන්වනවා වර්ගපූර්ණය කියලා. වර්ගපූර්ණය ගැන චුට්ටක් මතක් කරොත් වර්ගපූර්ණයෙන් පුළුවන් සාධක භාවිතයෙන් විසඳන්න පුළුවන් ගැටලු සහ සාධක කැඩෙන්නේ නැති සමහර ගණන් තියෙනවා. එයම විසඳන්න යොදා ගන්න වර්ගපූර්ණයේ සහ අනිකුත් ක්‍රම. වර්ගපූර්ණයේ තමයි අපි සාධක භාවිතයේ මේ පාඩමෙන් පස්සේ ඊළඟට කතා කරන්න පාඩම. ඊළඟ අමතරව තියෙනවා සූත්‍රයේ භාවිතය. මේ ටිකක් විශාල සූත්‍රයක් අපි බලමු ඒ වෙලාවට.
ඊළඟ තමයි ප්‍රස්ථාරය සුළු. ඔබට මතක ඇති 10 වසර දී වුණත් ප්‍රස්ථාර රඳිනකොට ප්‍රස්ථාරයේ මූල මොනවද කියලා අපෙන් අහන x අක්ෂයේ කැපෙන තැන් දෙක. ඒ අපි අඳින්නේ වර්ගජ ශ්‍රිතවල ප්‍රස්ථාර. හරි? ප්‍රස්ථාර පාඩමේදී නැවතත් මේ ගැන අපි වැඩිපුර මතක් කරගමු. හරි? ඊට අමතරව සාමාන්‍යයෙන් වර්ගජ සමීකරණයකට මොකද වර්ගපදයක් තියෙනවනේ බොහෝ විට විසඳුම් දෙකක් තියෙනවා. බොහෝ විට විසඳුම් දෙකක් නැතුව තනි විසඳුම් ලැබෙන වර්ග සමීකරණක් තියෙනවා. ඒ මොනවද කියලා අපි බලමු. මෙන්න මේ විසඳුම් වලට කියන්න පුළුවන් තවත් නමක් තමයි වර්ග සමීකරණ වල විසඳුම් වල විසඳුම් අපි හඳුන්වනවා මූල විදිහට. වර්ග සමීකරණයක විසඳුම් අපි හඳුන්වනවා මූල විදිහට. හරි. අපි බලමු දැන් කොහොමද මේ සාධක භාවිතයෙන් වර්ග සමීකරණ විසඳන්නේ. හරි? 10 වසරේ දී කරපු දේවල් ටික 11 වසරේදී මතක් කර ගැනීමක් තමයි මේ සිද්ධ කරන්නේ. හරි. වර්ග සමීකරණය බව පැහැදිලි එක් පැත්තක් බිඳුවක් වෙලා තියෙනවා. අපි බලන්න ඕනේ මේකේ සාධක වෙන් කරන්න පුළුවන්ද. මුලින්ම පොදු සාධක. ඊළඟට වර්ග දෙකාන්තරේ. ඊළඟට තමයි ත්‍රිපද වර්ගජ ප්‍රකාශන. ගණක් දිහා බලව ඔබට දැන් 11 වසරේ හින්දා අවබෝධයක් තියෙනවා ත්‍රිපද නෙවෙයි වර්ග දෙකාන්තරයක් නෙවෙයි මේක. පොදු සාධක තියෙනවා. x පොදුයි පද දෙකටම. එහෙනම් මම පොදු සාධක වෙන් කරා. දැන් ඔබට පේනවා මෙතනදී සාධක දෙක ගුණිතයක් බවට පත් වෙලා තියෙනවා අපිට දීපු ප්‍රකාශයේ. දැන් x සහ මෙන්න මේ x ධන 2 කියන ප්‍රකාශයේ ගුණ වුණාම තමයි බිඳුවක් ලැබෙන්නේ. සාමාන්‍යයෙන් අපි මෙහෙම ගත්තොත් a ගේ b ගේ ගුණිතයේ බිඳුවක් කියලා අපිට දීලා තියෙනවා. a ගේ b ගේ ගුණිතයේ බිඳුවක් වෙන්න නම් දැන් අපි හිතුවොත් a කියන එක 2යි කියලා. එහෙමනම් b බිඳුවක් වෙන්න ඕනේ උත්තරේ බිඳුවක්. අපි හිතුවොත් b 5යි කියලා. එහෙමනොත් a කියන එක බිඳුවක් වෙන්න ඕනේ. සංඛ්‍යා දෙක ගුණිතයක් බිඳුව වෙන්න නම් ඒ සංඛ්‍යා දෙකෙන් කවුරු හරි එක්කෙනෙක් බිඳුව බවට පත් වෙන්න ඕනේ. මෙන්න මේකට අපි කියනවා ශුන්‍ය ගුණය කියලා. සංඛ්‍යා දෙකක ගුණිතයේ බිඳුවක් වීමට නම් සංඛ්‍යා දෙකෙන් එකක්වත් බිඳුව වෙන්න ඕනේ. එක්කෝ a බිඳුව වෙන්න ඕනේ, එහෙම නැත්නම් b බිඳුව වෙන්න ඕනේ. මේක තමයි ගණිතයේ අපි කතා කරන්නේ ශුන්‍ය ගුණය කියලා. එහෙමනම් ඒ ශුන්‍ය ගුණය මෙතනට අපිට යොදා ගන්න පුළුවන්. මෙන්න මේ සාධක දෙකේ ගුණිතයේ බිඳුවක් වෙලා. එහෙමනම් එක්කෝ x බිඳුව වෙන්න ඕනේ. එහෙම නැත්නම් x ධන 2 බිඳුව වෙන්න ඕනේ. මෙතන x සමාන බිඳුව විදිහට අපිට ලැබිලා තියෙනවා. මෙතනින් අපිට තව පියවරක් ඉදිරියට ගිහිල්ලා x ගේ මෙන්න මේ සරල සමීකරණය විසඳ ගන්න පුළුවන්. එහෙනම් අපිට අවසාන වශයෙන් මේකේ විසඳුම් එහෙම නැත්නම් මේකේ මූල විදිහට x සමානයි බිඳුව හෝ x සමානයි ඍණ 2 කියන විසඳුම් වලට අපිට යන්න පුළුවන්. තව උදාහරණයකට ප්‍රකාශයක් දීලා තියෙනවා වර්ගජ සමීකරණයක් පොදු සාධක නෙවෙයි. එහෙනම් මේ තියෙන්නේ වර්ග දෙකක අන්තරේ සාධක. මෙතනත් අපිට ගුණිතයක් ලැබුණා. එහෙනම් ශුන්‍ය ගුණය පාවිච්චි කරනවා. x ධන 3 සමානයි බිඳුව හෝ x ඍණ 3 සමානයි බිඳුව. දැන් මේ සරල සමීකරණ දෙක විසඳ ගන්න පුළුවන්. එතකොට අපිට විසඳුම් එහෙම නැත්නම් මූල ලබා ගන්න පුළුවන් මේ සමීකරණයට අදාළ ධන 3 යහ පැත්තට ගියාම ඍණ 3යි, ඍණ 3 යහ පැත්තට ගියාම ධන 3යි. තව උදාහරණ කීපයකට යමු. ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් ඔබට දීලා තියෙනවා. x වර්ගය 5x ධන 6. පොදු සාධක නෑ, ත්‍රිපදත් නෙවෙයි. එහෙනම් මේකේ සාධක කඩා ගැනීම සිද්ධ කරන්න ඕනේ. මෙන්න මේ තනි බලයේ සහිත පදයේ කොටස් දෙකකට කඩනවා. ඉතිරි දෙන්නගේ ගුණිතයට සහ ගුණිතයට සමාන වෙන්නත් කැඩෙන කැලි දෙක එකතුෙන් එයා ලැබෙන්නත් ඒවා ත්‍රිපද වර්ගජ ප්‍රකාශන වල සාධක වලදී අපි කතා කරන හින්දා මම ඒවා ගැන කතා කරන්න යන්නේ. මම කියෙන්නම මේක සාධක කැඩෙන ආකාරය දීලා තියෙනවා. එහෙනම් මට පුළුවන් පද දෙකෙන් දෙකට සාධක වෙන් කරගන්න. x ධන 2 පොදුයි. මම අවශ්‍ය තැනට ගියා. මේ කොටස ගැන ඔබට දැනුමක් තියෙන්න ඕනේ සාධක භාවිතා කිරීම සම්බන්ධයෙන්. ගාන මේක මෙන්නම දැන් සාධක කඩලා ඉවරයි. එහෙනම් ශුන්‍ය ගුණය පාවිච්චි කරන්න පුළුවන්. x ධන 2 බිඳුව හෝ x ධන 3 බිඳුවයි මේ සමීකරණ දෙක විසඳන්න තියෙන්නේ. x සමානයි ඍණ 2 හෝ x සමානයි ඍණ 3. තවත් ඒ වගේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයකට යන්නම්. මේකේ නම් ගුණිතය ඍණ 15ක් වෙන්න ඕනේ. ඍණ 2 තමයි කොටස් දෙකකට කඩන්න ඕනේ. මම ඒක කඩා ගන්නවා.
පද දෙකෙන් දෙකට සාධක වෙන් කරා x + 3 පොදුයි පොන්දෙන් සාධක කඩාගෙන ඉවරයි. දැන් ශුන්‍ය ගුණය පාවිච්චි කරන්න තියෙන්නේ. ඉතා සරලයි හුරුනාම සාධක කඩන්න පුළුවන් ළමයෙකුට සාධක භාවිතයෙන් වර්ග සමීකරණ විසඳීම කියන එක ඉතා සරල දෙයක්. සාධක කඩාගත්තොත් තමයි සාධක භාවිතා කරලා වර්ග සමීකරණ විසඳන්න පුළුවන් කෙටි ප්‍රශ්නයට උත්තර ලියා ගන්න පුළුවන් වෙන්නේ. හරි. උත්තරය ඔබට පැහැදිලි. ශුන්‍ය ගුණය පාවිච්චි කරලා ප්‍රකාශ දෙක බිඳුවට සමාන කරලා පිළිතුර අරන් තියෙනවා. පස්වෙනි උදාහරණය. මේක ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක්. සාධක කඩාගෙන යම්. මේක ගුණිතේ අපි ගන්නෙ 12ට. මොකද ඉතුරු දෙන්න මෙයාව දෙකට කැඩුවම 4x දෙකට කැඩුවම ඉතුරු දෙන්න වෙන්නේ 3 වරක් 4. 12ට තමයි ගුණිතය සමාන කරලා තියෙන්නේ. දැන් මෙතනින් එහාට ශුන්‍ය ගුණය 3x අඩු කිරීම 2 සමානයි බිඳුව හෝ x + 2 සමානයි බිඳුවයි. දැන් මෙතන ලැබිලා තියෙන සරල සමීකරණ දෙක විසඳ ගන්න පුළුවන්. මෙතන ඍණ 2 මේ පැත්තට ගියාම ධන 2යි 3x සමානයි 2යි. ඔබට පිළියෙක් වැඩි කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. 3x සමානයි 2යි. එහෙනම් x කියන්නේ 2 බෙදීම 3යි. මෙතන ඉතා සරලයි. 6 වෙනි ගාන. හරි. මේ ගාන දිහා බලුවොත් මේක වර්ගජ සමීකරණයක් බවට නම් පේන්නේ නැහැ. මේක නිකන් සරල සමීකරණයක් වගේ. මොකද මේකේ වර්ගපද නැහැ. මොකද මේකේ භාග ගණන් තියෙනවා. සාමාන්‍යයෙන් අපි දන්නවා සමීකරණ විසඳනකොට විශේෂයෙන් අර සමගාමී සමීකරණ විසඳනකොට උනත් භාග තියෙනකොට අපි මුලින්ම කරන්නේ භාග නැති කරගන්න විදිහට මේක ගුණ කරගන්නවා. තියෙන හරයන්ගෙන් තියෙන පද ඔක්කොම ගුණ කරමු. හරි. දැන් අපිට මේක මනෝමයින් කරන්නත් පුළුවන් ඔබට. ඔක්කොම මේ විදිහට ගුණ කර කර ඉන්නේ නැතුව මේ දෙන්නගෙන් ගුණ වුණාම හරයන් දෙකෙන් ගුණ වුණාම පළවෙනි ප්‍රකාශයේ මේ හරය නැති වෙනවා. ඒකට ඉතුරු වෙන්නේ දෙවැනි අගය කියන. දෙවැනි ප්‍රකාශයේ ගුණ වෙනකොට පළවෙනිය තමයි ඉතුරු වෙන්නේ. ඒක විතරක් ලියන්නත් පුළුවන්. හරි. දැන් අපි මේ වරහන් ඉවත් කර ගැනීම සිද්ධ කරමු. 3 වරක් x 3x 3 වරක් 2 6යි. ආ මෙතන සුළු කරාට පස්සේ 3 වරක් 3 9x 3 වරක් 2 6යි. එතන ඍණ ලකුණක් තියෙනවා. 2 වරක් 2 4x ඍණ 4x 2 වරක් 1 2යි. ඍණයි ඍණයි ධන 2ක් බවට පත් වෙනවා. යහපැත්තේ වරහන් ඉවත් කරාම 2x ගෙන් මනෝමින් සුළු කරමු. 2 වරක් 3 6යි x වර්ගය 2 වරක් 2 4x. ඍණයෙන් ගුණ කරාම ඍණ 3x ඍණ 2. දැන් සජාතිය පද සුළු කිරීම කරන්න පුළුවන් දෙපැත්තෙම 9x න් 4x අඩුනවම 5x ධන 6යි ධන 2යි ධන 8යි. වම් පැත්තේ 4x න් 3x අඩුනවම x. දැන් ඔබට මතකයි මුලින්ම සඳහන් කරා මේ වර්ග සමීකරණ විසඳන්න නම්. දැන් මේක වර්ග සමීකරණය බව පැහැදිලි. අන්න වර්ග පදයක් ඇවිල්ලා තියෙනවා මෙතන 6x වර්ගයේ විදිහට. එක පැත්තක් බිඳුව කරගන්නවා. වඩාත් පහසුයි දකුණු අත පැත්ත බිඳුව කර ගැනීම. එහෙනම් මේ 5x සහ 8x සමාන ලකුණු එහා පැත්තට යනවා. ලකුණු මාරු වෙනවා. දැන් ආපහු සුළු කරගන්න පුළුවන්. දකුණු පැත්ත බිඳුවමයි ධන 1යි ඍණ 5යි ඍණ 4යි ඍණ 2යි ඍණ 8යි ඍණ 10යි. දැන් ඔන්න අර 6 වෙනි ගාණේ තිබ්බ භාග ගාන වර්ග සමීකරණය බවට පත් වෙනවා. මේක තමයි අර අමාරු කරන්න අපිට දීලා තියෙන්නේ. හරි. දැන් අපි බලමු මේ සමීකරණය. දැන් මම මේක මට හුරු පැත්තට ලියාගෙන සාමාන්‍ය විදිහට හදනවා. මේකේ ඔන්න ඔබට පොදු සාධකයක් මුලින්ම ඉවත් කරගන්න පුළුවන් දෙක විදිහට. එහෙම ඉවත් කරගෙනත් එතකොට දෙක පොදු සාධකයක් ඉදිරිය ගත්තම ආයි වරහන් ඇතුළේ ඉන්නේ ත්‍රිපදයක්. ඒක සාධක කඩන්න ඕනේ. එහෙම නැත්නම් මම මේ සාධක කඩන විදිහට ගුණිතය 60ක් වෙන විදිහට මේකේ පද වෙන් කර ගැනීම සිද්ධ කරන්න. දැන් සාමාන්‍ය විදිහට ගාන විසඳගෙන යන්න පුළුවන්. ශුන්‍ය ගුණය පාවිච්චි කරනවා. x + 1 සමාන බිඳුව හෝ 6x + 1 ඍණ 10 සමාන බිඳුව. මේක විසඳුවම x සමාන ඍණ 1 හෝ ඍණ 10 එහා පැත්තට යනවා ධන 10යි ධන 10 බෙදෙනවා 6යි. 10 බෙදීම 6යි. සරල කරාම 5 බෙදීම 3යි. ඔබට පියවර දෙක වැඩිපුර යන්න පුළුවන් සුළු කිරීම ඔබේ තියෙන හැකියාව මත. දැන් අර විදිහට ගණන් හදලා මේ වගේ ගණන් දුන්නම ළමයි පෙළඹෙනවා. මේකේ වරහන් ඉවත් කරගන්න ඕනේ. ලොකු වැඩ කරන්න යනවා.
මේ තියෙන පැහැදිලිව ශුන්‍ය ගුණය විතරක් පාවිච්චි කරන්න ඕන ගැටලුව. මෙතන සාධක කඩලානේ තියෙන්නේ. එතකොට ආයි මේක වරහන් ඉවත් කරගෙන ගාන දි වරහන් ඉවත් කරලා එන ප්‍රකාශය ආයි සාධක කඩනවා. එතකොට ආයි ලැබෙන්නේ මේකම. ඔබ ගාන දිහා හොඳින් බලලා ඉන්න ඉස්සෙල්. මේකේ සාධක කඩන්න දෙයක් නැහැ. එහෙනම් ශුන්‍ය ගුණය පාවිච්චි කරන්න විතරයි මෙතනම පිට ඉතුරු වෙලා තියෙන්නේ. එක් සමාන බිංදුව එක් සමාන ඍණයක කියන උත්තරයට යන්න පුළුවන්. මේකත් එහෙමයි. වරහන් ඉවත් කරන්න යන්නේ සාධක කඩලා තියෙන. එහෙනම් 5x සමානයි බිංදුව හෝ x ඍණ 3 සමානයි බිංදුව. දැන් 5x සමානයි කියන එක පස්වරක් x. පස්වරක් x තමයි බිංදුව. 5 නෙමෙයිනේ බිංදුව. x තමයි එහෙනම් බිංදුව වෙන්න ඕන. මේ ගන්නට ගියාම. දැන් මේකත් ළමයි මේක ප්‍රසාරණය කරන්න උත්සාහ කරනවා ප්‍රසාරණය කළා සාධක කඩනවා දැන් මේක මට පුළුවන් මෙතන තියෙන x දාන 2ව 2ක් දැන් තියෙන්නේ ගුණිතයක් එහෙනම් ශුන්‍ය ගුණය පාවිච්චි කරන්න පුළුවන් මේ දෙක විසඳවමු දැන් අපිට පේනවා මේ පිළිතුරේ විශේෂත්වයක් මම මුලින් සඳහන් කරා බොහෝ වර්ග සමීකරණ ගැටලුවලට පිළිතුරු දෙකක් ලැබෙනවා නමුත් මේ සමීකරණයට ලැබෙන්නේ එක පිළිතුරක් බව අපිට පේනවා උත්තර දෙකම එකයි එහෙනම් එක උත්තරයක් විතරක් ලියවම ප්‍රමාණවත්. හරි. මේ කතා කරපු කොටස පාවිච්චි කරලා ඔබට පුළුවන් පරණ මතකය අලුත් කරගන්න සහ සාධක දැනුම වඩා තහවුරු කරගන්න 10 වසරේ අච්චු පුතේ තියෙන 15/3 අභ්‍යාසයේ තියෙන ගැටලු ඔක්කොම විසඳන්න පුළුවන්. ඔබ විසඳලා ඇති මිට කලින් 10 පන්ති ඉන්නකොට නැවත මතක් කරගන්න ඔබට පුළුවන් මේක විසඳන්න සාධක භාවිතය. මේක කෙටි ප්‍රශ්න පත්‍රයට තවයි වළංගු වෙන්නේ. ඒක 10 වසරේ පාඩම තියෙන එක මතක් කරගන්න. අනිවාර්යයෙන්ම 11 වසරේ තියෙන 13/2 අභ්‍යාසයේ විසඳීම सिद्ध කරන්න 11 වසරට ලැබෙන ගණන් මොනවද කියලා අපිට බලා ගන්න පුළුවන්. හරි. එhmenan ඊළඟ දවසේ අපි කතා කරමු කොහොමද වර්ග පූර්ණේ භාවිත කරලා මේ වර්ග සමීකරණ විසඳන්නේ. ඒක තමයි වැදගත්ම වර්ග පූර්ණේ සහ සූත්‍රේ භාවිතය තමයි. වැදගත්ම වෙන්නේ රචනා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්න